දෙවෙනි ශ්‍රී වාක්‍ය ඇත්තෙන්ම මම ඔබට කියමි ඔබ මා සමග අදම පාරාදීසයේ සිටින්නේය මේ සොරු දෙදෙනාගෙන් දකුණු පස සොරාට ස්වාමීන් වහන්සේ කියපු වචන මේ ත්‍රිත්වය අපි දන්නවා බයිබලයේ සංකල්පයක් තුන් දෙනා තුන කියන සංකල්පෙ මෙතනත් ජේසු සහ සොරු දෙදෙනා ජේසු වහන්සේ पापे निसा मेरुनु केनिक दकुनु पास सिटी सोरा पाप यठ मेरुनु केनिक वम पास सिटी सोरा पाप ये समग मेरुनु केनिक मेकाय वेनस जीविते आदर दुए पुते अम्मे थाते हीरा वेला इन्न कोट अपी गोडाक वेलावट निदहास होयनवा निदहास वेन्न उत्साह करनवा නිදහස් කරන්න කියා කෑ ගන්නවා නමුත් ඉන්න තැන ඉඳන් ඇත්තෙන්ම නිදහස් වන්න අපි උත්සාහ කරන්නේ නැහැ ආත්මය නිදහස් කරගත්තු සොරා අපි කියනවා හොඳ හොරා කියලා කොහොමද දෙයන්නේ හොරා හොඳ වෙන්නේ හොරා හොරාමයි හැබැයි ජෝම්තුමාගේ 8 වෙනි පරිච්ඡේදයේ කියනවා ඔබ සත්‍ය අවබෝධ කරගන්නා හුය සත්‍යය ඔබ නිදහස් කරයි එකියන්නේ දකුණු පැත්තේ ිටපු හොරා ඉන්න තැන ඉන්න විදියටම නිදහස් වුණා නිදහස කියන්නේ ආදර දුවේ පුතේ අම්මේ තාත්තේ පිටතින් ලබන දෙයක් නෙමෙයි ඇතුලාන්තෙන් ලබන දෙයක් ඔහුට කුරුසයේ ළඟ පාරාදීසයේ හිමි කරගන්නට පුළුවන් උනේ ඒ නිසයි බලන්න මේ වම දකුණ කියන සංකල්පය අපි දකිනවා මතයතුමාගේ 25 වෙනි පරිච්ඡේදයේ දකුණු පස බැටළුව වම එළුව ඒ වෙන් කිරීමේ සිද්ධාන්තය එනිසා මේ දකුණු පස සිටි සොරා නිර්දෝෂ භාවයේ පිළිගන්නට මනස්ථාපනය ඉවහල් වුණා. ඒකට හේතුව මේ දෙදෙනත් ස්වාමින් වහන්සේත් එක්ක මේ කුරුස ගමනට ඇතුළු වෙන්නට ඇති. අර වම් පසේ සිටි හොරා බැන බැන ස්වාමින් වහන්සේ පරුෂ වචන කිය කිය ඒ කුරුස ගා එල්ලෙද්දිත් ඔබ මැසියානෝ පුද්ගලයෙක් නම් ඔබ දෙවියෙක් නම් ඔබවත් බේරගෙන අපිවත් බේරගන්න කියලා ඒ තුච්ච සහගත වචන වලින් ස්වාමින් වහන්සේට බනිද්දි දකුණු පස සිටි සොරා ජේසුව දැක්කේ වෙනත් ඇසකින් සමාව දීමේ දයානුකම්පාවේ ඇසකින් ස්වාමින් වහන්සේ කුරුසය ගත්ත මොහොතේ සිට උකුත් වෙන මොහොත දක්වා ඒ ගිය ගමන ඔව ආවර්ජනය කළා ඒ වේදනාවට ජේසු පිළිතුරු දුන්නු ආකාරය තුල ඔහු දැක්ක පුදුම වෙනසක් ජේසු සමග ගනුදෙනු කරන විදිය ඔහුට පෙනුණා ඔහු අයිති කරගත්ත ජේසුගේ ආදරය ඒ වෙන විට ජේසුව අදහා ගන්නට ඔහු පටන් අරන් ඉවරයි එනිසායි අපි කියන්නේ ඇදහිල්ලයි අපව අවසානයේදී බේරාගන්නේ සුවපත් කරන්නේ එනිසා ඔබ රාජ්‍යදී පාරාදීසයේදී මෙහෙම කෙනෙක් දකුණු පැත්තේ උන්න බව සිහි කරන්න කියලාත් ඔහු ස්වාමීන් වහන්සේට මතක් කරනවා. ජෝම්තුමා කියනවා වගේ උන්වහන්සේ විරාජමානව හිටියා. ජේසු කිව්වේ නැහැ පාරාදීසයේදී මාව මතක් කරන්න කියද්දි ඒ සොරාට කිව්වේ නැහැ මොනවද මල්ලි මේ කතා කරන්නේ මමත් දුක් විඳිනවා ඔබ මොන පාරාදීසයක් ගැන කතා කරනවද කියලා ඒව කතා කළේ නැහැ. උන්වහන්සේ වේදනාවෙන් හිටියත් රජ කෙනෙක් හැටියට වීරයෙක් හැටියට ජෝම්තුමාගේ සංකල්පානුව ඔබ මේ මොහොතම ස්වර්ග රාජ්‍යයේ කිරීටයත් කරගන්නවා. ඔබට සූදානම් කරන්නේ මම යනවා ජෝම්තුමාගේ 14 කියනවා. ඒ සූදානම් කරායින් පස්සේ ඇවිත් ඔබව රැගෙන යනවා. හෙට නොවේ අදම ජේසු සමග ඉන්න තැන ඉතාමත්ම වැදගත්. අපි ඉන්නේ ගුබ්බෑයමකද පැල්පතකද කියන දේ නෙමේ ප්‍රශ්නේ. ඔබ ඉන්න තැන හරියට ජේසුව හඳුනාගත්තොත් එතන පාරාදීසයක් වෙනවා. ඉන්න තැන කරන දේවල් ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක කරන ඔබ AC කාමරයක හිටියත් ඔබ මහා වේදනාත්මක ස්ථානයක හිටියත් ඒක නෙමේ අදාළ වන්නේ. ඔබ ස්වාමීන් වහන්සේ තුල ස්වාමීන් වහන්සේව දකින ආකාරය තුලයි උන්වහන්සේ ඔබව සුවපත් කරන්නේ. ඔබත්
තුවාල ප්‍රශ්න තුලින් ජේසුව දැක්කොත් පාරාදීසය හිමි කරගන්න අමාරු නෑ දුවේ පුතේ අපිට පෙනෙන්නේ අර පිටතින් පෙනෙන පොත්ත තුවාලය විතරයි ගැඹුරට යන්නේ නැහැ මේ දකුණු පස සිටි සොරා ගැඹුරට ගියා ස්වාමීන් වහන්සේගේ අධ්‍යාත්මය ඔහුට පුළුවන් වුණා ස්වර්ග රාජ්‍යයත් එක්තරා විදියක හොරකම් කරගන්න අපිට පුළුවන්ද ඒ තුවාලේ දිහා බලලා මිනිස්සුන්ව ලේබල් කරලා පැත්තකට කොන් කරනවට වඩා ඇතුළාන්තයේ තියෙන ඒ සුන්දරත්වය මගේම කරගන්න අද මේ දෙවෙනි වචනේදී උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ කුමක්ද මේන් අපට දෙන පාඩම මා උදෙසා යමෙක් ජීවිතය ත්‍යාජ කරන්නේද තම කම නසා මමත්වය ආත්මාර්ථකාමීත්වයට නැසෙන්නේද ඕ සැබවින්ම පාරාදීසය උරුමකාරයෙකු කරගන්නවයි කියන එකයි මෙවැන්නක් දකුණු පස සිටි සොරාට කරගන්නට පුළුවන් වුණා ශ්‍රී ලංකාව අපි කියනවා පෙරදිග මුතු ඇටය කියලා පාරාදීසයක් කියලා කියන විරුදාවලියලත් නමුත් අද තත්වය මොකද්ද මේ පාරාදීසයේ ලේයින් වේදනාවෙන් දෙකඩවි බෙහෙදවි යුද පිටියක් ගිනි දැල් ඇවිලෙන ස්ථානයක් බවට ටිකෙන් ටික පත්වමින් පවතිනවා එදා මිනිසා තුල තිබිච්ච ඒ සාමකාමීත්වය ස්වභාව ධර්මය හා මානවයා අතර තිබිච්ච ඒ සමතුලිතතාවය අද ආසනාවකට වගේ දෙකඩ වෙලා මේවට වග කිව යුත්තු කවුරවුද අපමණවන්නේද ශ්‍රී ලංකා දේශය වත තිබුවේ පාරාදීසය නැතන් ඒදන් උයන ඒ සාමය ඒ නිවැරදි සබැඳියාව දූෂණය කරලා අපායක් බවට බිහි කරලා මේ සියල්ලෝම අපි හැමෝම පංගුකාරයන් වෙලා හමාරයි මෙව්වවලට නමුත් වරද පිළිගැනීමක් ඉන්පසු නිහඬවීමක් ප්‍රමාණවත් ගැලවීමේ මගට පිළිපුන් විය යුත්තේ පශ්චත්තාප වූ සොරාමෙන් අපි ස්වාමින් වහන්සේ සමග සුභවහදීව මේ සත්‍ය දිස අපගේ නෙත් යොමු කරමු එදා ජුදා සමාජයේ පසුබට වුණේ පසුබට වුණා අයුරින්ම අද අපි මේ පාරාදීසය පාවා දීමකට පහසු කරලා තියෙනවා නෝේද එනිසා හිංසාවෙන් ක්‍රූර කමින් අපි අයින් වෙමු අපි දු වරද පිළිගෙන උන්වහන්සේ වෙත හැරෙමින් දුබල අපවද සිහි කරන්නට කියා යදිමු එවිට අපටද අදම පාරාදීසයට එදා ඒ දීමස් කියන සොරාට යන්නට පුළුවන් වුණා නම් මනස්ථාපනය තුළ අපිත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය අත්පත් කරගනිමු ඒ සදා ඔබට ආරාධනා ජේසු බේතයි